Reverend Father Roger Fernando. සුබ දවසක් අද අගෝස්තු මාසයේ 26 වෙනිදා සිකුරාදා. දේව වචනය අපි භාවනා කරමු. දැන් කොරින්ති වරුන්ගේ ලිපිය තමයි මේ දවස්වල අපි භාවනා කරන්නේ. දැන් දින දෙක තුනකට කලින් සිට. ඉතින් කොරින්ති සංඝය කියලා කියන්නේ තාමත්ම දූෂණයෙන් සහ මංමුලාවෙන් ආත්මාර්ථයෙන් සහ නොඑක් ආකාර පාපිෂ්ඨ ක්‍රියාවන් නිසා දේව ආදරයෙන් ඈතින් ඈතට ගිය නගරයක්. මේ නිසාවෙන්ම තමයි පාවුලතුමා ලිපි දෙකක් ලියනවා මාස 18ක් උන්නයි කියන අවුරුදු එකමාරක් මේ මිනිස්සුන්ට දේව දහම ගැන අවබෝධයක් ලැබලා දෙන්නට. මේ නිසාද කියවීම උන්වහන්සේගේ ඉතාමත්ම ප්‍රබල වාග් ප්‍රහාරයකට මේ සංඝය මුහුණ දෙනවා. අපි දන්නවා ජීවිත හැම දෙයකම එක්තරා විදිහක ලක්ෂණ දෙකක් තියෙනවා. දුක සහ සතුට, කඳුල සිනහව. දැන් මේ වගේ තමයි අපි කියනවා bitter and sweet. තිත්ත සහ පැණි රස. දැන් කුරුසිය ගත්තාම අද මේ කුරුසිය ගැන පාවුලතුමා මේ සංගයට ඉතාමත්ම පැහැදිලි දර්ශනපතයකට ඔවුන් යොමු කරනවා. The crucifix of Christ is both bitter and sweet. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ කුරුසය වේදනාවක් වගේම රසයක් අපට ලබා දෙනවා. ඒක එක්තරා විදිහක අපිට චැලෙන්ජ් එකක්, අභියෝගයක්. සැක්‍රිෆයිස් කියන්නේ ජීවිත පූජාව කියන්නේ එක්තරා විදිහක වැහැවීමක්, කැපවීමක්. ඒක බිට එක්ස්පීරියන්ස් එකක්. හැබැයි උත්තානය අපේ ජීවිතයේ මොනතරම් සැනසීමක් ලබා දෙනවද? Without Good Friday, no Easter Sunday. Without pain, no gain. ඒ කියන්නේ දුක වේදනාව නැතුව, මහා සිකුරාදාවක් නැතිව අපිට උත්තාන ඉරුදිනක් ගැන කතා කරන්නට බැහැ. ඒ නිසා තමයි සාන්ත පාවුලතුමා boldly went to preach Christ crucified even to those ikena kisunwanse meruna vittiya baya nathiwa e sangayata korinthi sangayata kiyanne own worldly wisdom rejected the cross of Christ ikena lokayat ekka ali gali inna prakshnavantayo me kuruse hariyata reject kala pratikshepa kala as a folly mang mula vechcha deyak hatiyata. ඒ නිසා තමයි අද කේවීමේදී අප දිග හැරුමට ලක්වන්නේ මේ 17 සිට කුරුසියේ පණිවුඩය. යේසුස් වහන්සේ අපට ලෝකයට ගැලවීම දුන්නු මේ ලස්සන පණිවුඩය විනාශ වන අයට විකාර දෙඩුමක්. මේ බුද්ධියෙන් ප්‍රක්ෂාවෙන් තමා දත් සහ සියල්ල දත් කියන පුද්ගලයන්ට මහා විකාර දෙඩුමක්. හැබැයි විමුක්තියේ මාර්ගයට පාල් නැපුව අයට එය දිව්‍යන් වහන්සේගේ මහා බලය වෙනවා කියලා කියනවා. යුදෙවරුන් හාස්කමක් ඉල්ලනවා. ඒ වගේම ග්‍රීකවරු ප්‍රඥාව ගැන ඉතාමත්ම උදම්මඩපු කොට්ටාසයක් තමයි ග්‍රීසිය නැත්නම් ඇතෑන්ස් නුවර. ඒගොල්ලෝ ඉල්ලන්නේ හාස්කමක්. ප්‍රඥාව තමයි ඔවුන්ගේ ඒගොල්ලන්ගේ මූලික සිද්ධාන්තයේ බවට පත් වෙලා තිබුණේ. හැබැයි අපි, ඒ කියන්නේ ඔබ මම ස්වාමින්වහන්සේගේ අඩිපාරේ යන අයට කුරුසය ඇන ගැසූ ක්‍රිස්තුන් වහන්සේවම දේශනා කරනවා. ඒක යුදෙව්වරුන්ට පැකිලීමක් සහ ප්‍රලාපයක් වුණත් කැඳවීම ලත් යුදෙව්වරුන්ට සහ ග්‍රීකයන්ට දිව්‍යන් වහන්සේගේ බලය ආ ප්‍රඥාව වෙනවා. මේ දෘෂ්ටි කෝණයෙන් අපි සුවිශේෂයේදී 25 වෙනි පරිච්ඡේදයේදී අපිට දකින්නවා ස්වර්ග රාජ්‍ය මේ තෙල් පහන් රැගෙන ආපු මනාලයව, මනාලය කියන්නේ ජේසුස් වහන්සේව බලන්නට පිළිගන්නට ආපු සූදානම් පිටින් ආපු මේ යුවතියන් දස දෙනා ගැන කතා කරනවා. දැන් මෙතනදී අපිට බැලූ බැල්මට මුලින්ම මේ පුද්ගලයන්ගේ කවුද නුවණැති සහ කවුද නුවණ ඇති කියලා හොයාගන්න බෑ. වාද ෆූලිෂ් ඇන් වාද වයිස්. මොකද මේ දහ දෙනාම ආවේ වෙඩින් ෆීස්ට් එකට, නැත්තම් මේ විවාහ මංගල්‍යයකට. All 10 have their lamps burning. ඒ කියන්නේ හැම 10 දෙනාගේම අතේ තිබිච්ච පහන් දැල් වෙමින් තිබුණේ. මේගොල්ලෝ බලාපොරොත්තුෙන් හිටියා ඒ මනාලය කොයි මොහොතේ හරි එයි කියලා. හැබැයි මේ නුවණ ඇති සහ නැති බව තීරණය වන්නේ what distinguishes the wise from the foolish? කොතනදීද ඒගොල්ලන්ගේ සූදානම? ඔවුන් අමතරව තෙල් ටිකක් රැගෙන ගියාද බැරි වෙලාවත් මනාලය පරක්කු වුණොත් මක්කැයි වෙන්නේ? මෙන්න මෙතනදී තමයි ප්‍රඥාවන්ත සහ ප්‍රඥා නොවන අය අතර වෙනස හඳුනා ගන්නට පුළුවන් වන්නේ.
හැබැයි ස්වාමින් වහන්සේ බලන්න මේ මනාලයා කියන ස්වාමින් වහන්සේ ඕන කමින්ම පරක්කු වෙනවා. දැන් බැරි වෙලාවත් හරි වෙලාවට මොවුන් ගිය ගමන්ම වගේ මනාලේ ආවා නම් ඒ කාලේ ලයිට් තිබුණේ නැහැ. මේ තෝමස් අල්වා එඩිසන් ඉපදිලත් නැහැ ඒ කාලේ විදුලි බුබුල හොයාගන්න. ඒ නිසා කරුවලේ මේ පහන් අරගෙන තමයි යන්නේ. රාත්‍රි කාලේ කොයි වෙලාවෙ හරි පණිවිඩයක් එනවා අන්න මනාලයා එනවයි කියලා. එතකොට අපි සූදානමින් ඉන්නට ඕනේ ඔව්ව පිළිගන්නට. දැන් එකපාරටම ගිය ගමන්ම ආවා නම් දහ දෙනාම ප්‍රඥාවන්ත වගේ ඇතුළට ගිහිල්ලා ඒ මනාලයා සමග සතුටු සාමිචියේ ඉන්නට තිබුණා. හැබැයි මේ මනාලයා ඕමනා කමින්ම පරක්කු වෙනවා. අන්න එතකොට තමයි අර සූදානම් නැති අය බැලුවා පරක්කු වෙන නිසා නිදාගත්ත දෙගොල්ලොම. හැබැයි පණිවිඩය ආපුවම නැකිටලා තිර හදලා තෙල් දහලා නැවත යනවා පිළිගන්න. අර තෙල් වැඩිපුරා අතීතයේ නොගිනිච්ච අයට මොකද වුනේ? නැවත යන්නට වෙනවා අර මුලින්ම ස්ථානයට තෙල් ගන්න. එතකොට ප්‍රමාද වැඩි. දොර වසනවා. මම ඔබව හඳුනන්නේ නැහැයි කියලා ඔවුන්ව ඉවත දමනු ලබනවා. මේ පහන ආදර දුවේ පුතේ අපේ ජීවිතේ කොච්චර සම්බන්ධ. මේ මැටි පහන මේ මැටි වලින් තමයි ඔබේ මගේ ජීවිතේ තැනිලා තියෙන්නේ. පසින් සෑදෝ නුඹ පසටම හැරෙනවා කියලා උත්පත්ති පුත සඳහන් කරනවා. ඒතකොට පහන සංකේතවත් කරන්නේ ඔබේ මගේ ජීවිතය. ඒතකොට මේ දැල්ල තමයි ගින්න ශුද්ධාත්මයන්ගේ ආලෝකය. අනිත්‍යයට පතුරුවන් අනිත්‍යයේ මේ වේදනාවට දුකට පාපේ නිමන ශුද්ධාත්ම දැල්ල ඔබගේ ජීවිතේ දල්වා ගන්න. ඒතකොට මේ තිරය වික් එක අපි ඒක ටිකක් කඩලා ඉතින් මේ දැල්ල ටිකක් හොඳට පත් වෙන්න මේ වික් එක නැත්තම් මේ තිරය හදනවා. මේ ඒක තමයි අපේ ආත්මයේ ඇතුළාන්තය. ඒ ඇතුළාන්තේ කළු වෙලා තියෙද්දි දැල්ල ටික ටික නිමීගෙන යනවා. ඕක ටිකක් කඩලා අර තියෙන අඟුරු කෑලි ටික කඩලා දාපුවොත් දැල්ල හොඳට දලුලා පත්තු වෙනවා. මේ ආත්මය අමරණීය ආත්මය පාපිෂ්ඨකම නැමැති අඟුරු වලින් කළු වෙලා තියෙද්දි හොඳ පාපුච්චාරණයක් කරලා ඒක නැවත ප්‍රති සංස්කරණය කරද්දී අපට නැවතත් සුද්ධාත්මයන්ගේ ගින්නෙන් දැල්වි තියෙන්නට පුළුවන්. හතරවෙනි කාරණාව තමයි මේ මොනවා තිබුණත් වැඩක් නෑ පහන ටික නිමිලා යනවා තෙල් ටික නැත්තම්. තෙල් කියන්නේ මොකද්ද? යාඥා ජීවිතේ ප්‍රයා ලයිෆ්. යාඥා ජීවිතේ නැමැති අතිරික්ත තෙල් ටික නැත්තම් ඔබේ මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ නැමැති මනාලයා ප්‍රමාද වී පැමිණෙද්දී අපි අසරණ වෙනවා. අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා කියලා සින්දුවකුත් තියෙනවා. ඒ නිසා නිතරම යාඥා ජීවිතයේ නැමති තෙල් නිතරම ඔබේ අතිරිත්තේ තියාගන්න. ස්වාමීන් වහන්සේ කොයි මොහොතේ ආවත් උන්වහන්සේව දැක හඳුනා ගැනීමට අපිත් අර නුවණ ඇති යුවතියන් මෙන් ස්වාමින් වහන්සේව පිළිගන්නට සරණ මංගල්‍යයට යන්නට සූදානම් වෙමු. ජේසුස් වහන්සේ